ආයුබෝවන් මගේ යාළුවෝ සීලු මෙදනට. ඉතින් ඔයාලා සංගීතය හැමදාම බලන කෙනෙක් නම් ඔයාලට මතක ඇති සංගීත එපිසෝඩ් 424 කොටසේ පොලා මහියදී මෙන්න මෙහෙම කතාවක් කියනවා. මහි, උඹ දන්නවද අසිනි ඔහොම ඉන්නේ ඇයි කියලා? උඹ දන්නවද ඒ උඹටම තියෙන ආදරේට? මහි මචන්, කල්පන අසිනිට කියලා තියෙනවා අසිනි උඹට ආදරේ කළොත් උඹව මරලා දානවා කියලා. අන්න ඒ හින්දා තමයි උඹට තියෙන ආදරේටයි අරුට තියෙන බයටයි අසිනි එහෙම කරන්නේ කියලා. ඉතින් මහි මෙච්චර කාලයක් හිතන් හිටියේ අසිනි ඇත්තටම කල්පනට ආදරේ කරනවා කියලා. දැන් ඉතින් මහි දන්නවා අසිනි කල්පනට බොරු ආදරයක් පෙන්නන්නේ මහිව කල්පනගෙන් බේරාගන්න ඕන නිසා. ඒ අසිනි මහිට ආදරේ කරන නිසා. ඉතින් මහි මේකට නියම ප්ලෑන් එකක් ගහනවා. මහි ආයෙ මේකට දුක් වෙන්නේ නැහැ. මොකද මහි දැන් දන්නවා අසිනි කල්පනට කරන්නේ බොරු ආදරයක් කියලා. ඔයාලා දන්නවනේ කල්පනගේ අම්මා තාත්තා දෙන්නම ආවා අසිනිගේ ගෙදර. ඒ අසිනි යන්නේ නැතන් හොයන්න කෙනෙක් දාන්න කියන්න. ඉතින් එයාලා මොනවා කළත් අසිනි මහිට ආදරය කරන එක නවත්වන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ටික කාලයක් මහි හා අසිනි දෙන්නා ඔක්කොටම හොරෙන් ආදරය කරනවා. හැබැයි මේ බව දෙන්නා කාටවත් පෙන්නන්නේ නැහැ. ඔහොම ටික දවසක් යනකොට කල්පනගේ ඇමතිකම නැති වෙලා යනවා. ඒ අර කොලාගේ වීඩියෝ එක නිසා. කල්පනට බලය නැති වුණාම මුකුත් කරන්න බෑ. ඊට පස්සේ මහි කල්පනට පේන්නම අසිනි හම්බ වෙන්න යනවා. අසිනි හා මහි දෙන්නා ගොඩක් ආදරය කරන්න පටන් ගන්නවා. දැන් දෙන්නා මුලින් හිටියට වඩා ගොඩක් ළඟින් ආදරය කරනවා. ඉතින් අසිනිගේ සීයාගේ මැදිහත් වීමෙන් අසිනිගේ අම්මටයි තාත්තටයි මහිට කැමති වෙන්න වෙනවා. මොකද අසිනිගේ සීයා කියනවා අසිනිට මහිව බඳින්න දුන්නේ නැත්තම් දේපල ඔක්කොම මහිට ලියනවා කියලා. එහෙම වුණොත් අසිනිගේ අයියාටයි පාර බහින්න වෙනවා. ඒ නිසා අසිනි අම්මා තාත්තා අයියා තුන්දෙනාම තීරණය කරනවා අසිනිව මහිට බඳලා දෙන්න. ඊට පස්සේ අසිනි හා මහි ළඟදීම බඳිනවා. ඉතින් යාළුවනේ මේක 100% මගේ නිර්මාණයක්. මේ මං හිතන විදිය. කතාව මේ විදිහට නොවෙන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලම කියන්නේ කතාව මෙහෙම වෙනවා නම් හොඳයි නේද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අදට අපි ගිහින් එන්නම්. තවත් මේ වගේ රසබර කතාවක් කරන් ඔයාලව ආයෙත් බලන්න එන්නම්. ඉතින් යාළුවනේ අපට ලියන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනනම් වීඩියෝ එක ෂෙයා කරන්න. තාමත් SL Lasantha YouTube channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා දකුණු පැත්තේ තියෙන bell icon එකක් දාලාම තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාව ගම ඔයගොල්ලන්ට වීඩියෝ එකේ notification එක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙනම් අපි අදට ගෙල්ල එන්න. සිනුම දෙනාට තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා.